Hello everyone, welcome back to my channel. ඉතින් gorgeous lady මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මතක් කරන තාම channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් කැමති අයට ගිහිලා channel එක subscribe කරලා ලස්සන වෙන දිගටම මාත් එක්ක එකතු වෙන්න. ඉතින් වෙන්ද වගේම ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන බටන video එකක් අරගෙන ආවා. Video එකට ගිහිල්ලා බලමු අද video එක මොකක් වෙයිද කියලා. ලංකාවට අවුව කියන එක හරිම සාමාන්‍යයි. මොකද අපිට සීත කාලයක් රස්න කාලයක් කියලා ලංකාවේ නැති නිසා අනිවාර්යයෙන්ම අපි එළියට බහිනකොට අනිවාර්යයෙන්ම අවුවෙන් වහින්නේ නැත්තම් ඒ දවසට අවුවේ වෙන බලපෑම ඉතාම ඉහළයි. ඒ වගේම තමයි දැන් මම ජීවත් වෙන ඉතාලියේනේ. ඉතාලියේ සීත කාලේ ඉඳලා හම ලස්සනට තියාගෙන හම තිබුණටත් වඩා පැහැපත් වෙලා එකපාරටම රස්න කාලයවම දරා ගන්න පරි තරම් රස්නයක් ඉන්නේ. ඒ වගේම තමයි හිරු වලින් අපේ හමට වෙන බලපෑම ඉතාම ඉහළයි. මාරම විදියට ස්කින් එක ඩැමේජ් වෙන්න ගන්නවා. කොච්චර ට්‍රීට්මන්ට් කරත් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ස්කින් එක උනත් සීත කාලේ තිබුණ ස්කින් එක වෙනස්. එකපාරටම කොච්චර ට්‍රීට්මන්ට් කරා සන්ක්‍රීම් ගාගෙන ගියත් අපේ මේ රටවල් වල තියෙන අවසරට ස්කින් එක ඉතාම ඉක්මනින් අවපහැගෙනනවා සහ ඉතාම ඉක්මනින් ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් ඒක නිසා අපිට රස්න කාලට අනිවාර්යයෙන්ම සන්ක්‍රීම් එකක් කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මේ සන්ක්‍රීම් එකකින් කරන්නේ අවුවෙන් වෙන බලපෑම අවම කිරීම මිස අවුවට හැම කළු වෙන එක නැති කරන එක නෙවෙයි. ඉතින් ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි මේ සන්ක්‍රීම් එකක් ගාපු ගමන් හරි ස්කින් එක කළු වෙන්නේ නැහැ ස්කින් එක පාට ඒ විදිහටම තියනවා කියලා. ඇත්තටම නැහැ. සන්ක්‍රීම් එකකින් කරන්නේ ස්කින් එක ඩැමේජ් වෙන එක සහ ස්කින් එක ඩාර්ක් වෙන එක අවම කරන එක සහ අපිට හිරු කිරණෙන් වෙන අහිතකර බලපෑම්. එතකොට හිරු කිරණ සමමතට වැටීම නිසා සමේ ඇතිවන දුබුරු ලප කැල අපෑගැන්වීම් කුරුල ඇතිවීම් තත්ත්වයන් සහ අවුවෙන් වෙන අහිතකර බලපෑම් අවම කිරීම තමයි සන්ක්‍රීම් එකකින් කරන්නේ. එහෙම නැතුව අපේ තියෙන කලයක ඒ විදිහටම තියෙනවා කියලා සන්ක්‍රීම් එකකින් වෙන්නේ නැහැ. නමුත් ආරක්ෂා කිරීමක් අපේ සමට බැරියර් එකක් දැම්මා වගේ. ඒ කියන්නේ අපේ සම ආරක්ෂා කිරීමක් විතරයි වෙන්නේ. නමුත් යම් තාක් දුරට අවුවෙන් වෙන බලපෑමේදී අපේ සම අවපහැගෙන වෙනවා. බලපෑම අවම කරගන්න අපි සන්ක්‍රීම් එකක් කියන දෙයට මූලික තැනක් දීලා නැහැ. විශේෂයෙන්ම ලංකාවේ අය හිතනවා එක ක්‍රීම් එකක් ගාවම හොඳටම ඇති හැම දෙයකටම කියලා. කුරුලෑ වලටයි, බ්ලිචින් ආසාදන වලටයි, සුදු වෙන්නයි. එතකොට හැම ගැටලුවකටම එක ක්‍රීම් එකක් ඇති, ෆේස් වොෂ් එකක් ඇති කියලා. නමුත් ස්කින් කෙයාර් රූටින් එකක් කරන කෙනෙක් දන්නවා අනිවාර්යයෙන්ම මම කියන්නේ නැහැ ප්‍රොඩක්ට්ම කියලා. ස්වභාවික දේවල් වලිනුත් ස්කින් කෙයාර් රුටින් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙක් දන්නවා කොහොමද ඒ දේවල් වලින් හැම තව තවත් වැඩි දියුණු කරගන්නේ, සමට ඇතිවන ගැටලු අවම කරගන්නේ කියලා. ඉතින් ඒක නිසා ලංකාවේ ගොඩ දෙනෙක් සන්ක්‍රීම් එකකට මූලික තැන දෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ වෙනකොට ආර්ථික අපහසුතාවත් එක්ක සන්ක්‍රීම් එකකටත් වියදම් කරන එක හරිම අපහසුයි කියලා මම දන්නවා. නමුත් ස්කින් එකට ආදරය කරන ස්කින් එක ගැන හිතන අයට පුළුවන් සන්ක්‍රීම් එකකට වියදමක් දරන්න ඒක හොඳ ආයෝජනයක් වේ ඔයාගේ ස්කින් එක වෙනුවෙන්. මොකද සන්ක්‍රීම් එකක් ඇප්ලයි කරලා අවුවට ගියාම අවුවෙන් වෙන හානිය ගොඩාක් දුරට අවම කිරීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ මුහුණේ ඇති වෙන්න පුළුවන් අඳුරු ලප, එතකොට කුරුලෑ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඒවා වැඩි වෙන්නේ නැතුව හමට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒක නිසාම ඔන්න දැන් ස්ථාවර පටන් ගත්තා. ඒ කියන්නේ රස්නේ කාලේ පටන් ගත්තා. ඒක නිසාම ඔන්න මම සන්ක්‍රීම් එකක් ගෙනගෙන පාවිච්චි කරනවා. මොකද මේ සන්ක්‍රීම් එක හිතුවට වඩා මාරම හොඳයි. ඒක නිසායි මම වීඩියෝ එකක් කරන්න හිතුවේ. බලමු ඒක මොකක්ද. මෙන්න මේ සන්ක්‍රීම් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝට පේනවා ඇති රවුෂාන් සන්බ්ලොක් එක. මේකේ විටමින් ඊ අඩංගු වෙලා තියෙනවා විශේෂයෙන්ම. ඒ වගේම SPF 40. ඉතින් ඔයගොල්ලෝ දන්නවා SPF 50ට වැඩි අගකී යුක්ත සන්ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මම ගොඩක් දුරට එළියට යවෙනවලයි යවෙන්නේ බබාව ස්කූල් දාන්න සහ ගන්න. එතකොට උපරිම මම පැයක් වගේ කාලයක් තමයි එළිය රැඳෙන්නේ. පැය වෙන්නේ මම බබාව ඉස්කෝලේ දාන්න යන එයත් එක්ක යන්න සහ යව දාලා එන්න පැය භාගයයි. ආයෙ ආවි ස්කූල් එකෙන් ගන්න මම යන වෙලාව සහ යව එක්කගෙන ආයෙ එන වෙලාවත් එක්ක පැය භාගයක් වගේ කාලයක් තමයි, පැයක පමණ කාලයක් තමයි මේ දෙකේ එකතුවත් එක්ක එළියට ගියාම මම ඉන්නේ.
ඉතින් ඒ අද්දි තමයි මම මේ සන්ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. ඊට අමතරව තමයි සමයකේදී අපි මූදට යනවා, අනිවාර්යයෙන්ම නාන්න කරන්න මූදට යනවා. එතකොට මූදට කොච්චර සන්ක්‍රීම් එකක් ඇප්ලයි කරගෙන ගියත් ෆුල් බොඩි එකටම අනිවාර්යයෙන්ම වතුරට යට වෙලා තියෙන කොටස ඇරෙන්න, වතුරෙන් උඩ තියෙන කොටස කොච්චර සන්ක්‍රීම් ගෑවත් තිබුණ පාටට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන ඇති ස්විම් කිට් එකක් ඇඳත් බිකිනි එකක් ඇඳත් වැහිලා තියෙන කොටස විතරක් තියෙන පාටටම තිබිලා අනිත් කොටස අඳුරු වෙලා තියෙනවා. හැබැයි සන්ක්‍රීම් එකක් ඇප්ලයි කරගෙන ගියාම ඒ අඳුරු වෙන්න තියෙන බලපෑම ගොඩාක් දුරට අවම කරනවා සහ හැම ආරක්ෂා කරගන්නවා, අවෙන් හැමට වෙන හානිය අවම කරගන්නවා. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ හිතන්න එපා මේක ගාගෙන ගියාම හරි දැන් අපිව කළු වෙන්නේ නැහැ හැම කියලා. නමුත් ඔගලන්ට UV කිරණෙන් හැමට වෙන හානිය අවම කරලා සහ මම අර කිව්වා වගේ ෆ්‍රෙක්ලස් ඇති වෙන එක, මෙලස්ම තත්වයන් ඇති වෙන එක, කුරුලෑ තත්වයන් ඇති වෙන එක සහ සමට වෙන හානිය නැති කරන එක තමයි මේ සන් බ්ලොක් එකකින් වෙන්නේ. ඒක නිසා මට මගේ වැඩ කටයුතු කරන ප්‍රමාණය අනුව SPF 40 තියෙන සන්ක්‍රීම් එක හොඳයි. විශේෂයෙන්ම මම ලංකාවේ තියෙන සන්ක්‍රීම් වලට ආසම නැහැ. මොකද මේ ගෑවම මැටි ගාලා වගේ සහ මගේ ෆේස් එක ඔයිලි නිසා තවත් ඔයිලි වෙන්න බලනවා සහ අනිවාර්යයෙන්ම අද ගෑවත් හෙට වෙනකොට කුරුලෑ තත්ත්වයක් ඇති වෙනවා. දැන් මේක මම ගාන්න අරගෙන 4-5 පාරක් විතර ඇති. මොකද ස්ථාතේ ලැබුව ගමන් එළියට යන වෙලාවට විතරයි මම මේ සන්ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. හැබැයි ඔයගලන්ට පේනව ඇති සන්ක්‍රීම් එක දැන් ඇප්ලයි කරලා බබාව ස්කූල් දාලා ආවේ. ඉතින් කිසිම විදියකින් මේ ෆවුන්ඩේෂන් එකක් ගාලා වගේ මුකුත් නැහැ. මගේ නැචරල් ස්කින් එකම තියෙන ඔයගලන්ට පේනව ඇති. මේ තියෙන මගේ නැචරල් ස්කින් එක. ඔයගලන්ට පේනව ඇති කිසිම ලයිට් එකක් මුකුත් නැහැ. මගේ කාමරේ සාමාන්‍ය 10යි වෙලාව ඒ වෙලාවට එන එලියත් එක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පේනවා ඇති සන්ක්‍රීම් එක ගෑවා කියලා කිසිම විදියකින් පේන්නේ කරන්නේ නැහැ. හැම රැක ගන්න පුළුවන්. හැබැයි අතපයට සන්ක්‍රීම් ගෑවට කොච්චර උනත් අනිවාර්යයෙන්ම අපි ෆේස් එක වගේ නිතරම ෆේස් වොෂ් දාලා සෝදන්නේ නැහැ. ගොඩක් ලාවට ස්ක්‍රබ් කරන්න උනන්දු වෙන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති මගේ අතේ උඩ කොටස සහ මේ කොටසවල දැන් පාට කොහොමද කියලා. අනිවාර්යයෙන්ම වැහිලා තියෙන කොටස පාට ඒ විදිහටම තියෙනවා. නමුත් ඇරිලා තියෙන කොටස ඔක්කොම තිබුණට වඩා අඳුර වෙලා තියෙන ඉතින් සන්ක්‍රීම් එක ගාලා ඒක අවම කරගන්න විතරයි මට පුළුවන්. සන්ක්‍රීම් එක ගැන කතා කරොත් මේක ડોક્ટર රෂල් බ්‍රෑන්ඩ් එක වගේම තමයි රෞෂන් බ්‍රෑන්ඩ් එකත්. මේක චයිනා ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම ඉන්ග්‍රීඩියන්ට්ස් වල කිසිම අහිතකර දෙයක් නැහැ. මොකද මේ ස්වභාවික ක්‍රීම් එකක් නෙවෙයි, ආයුර්වේද ක්‍රීම් එකක් නෙවෙයි. නමුත් සමට අහිතකර විදිය දේවල් අඩංගු කරලා නැතිව හදලා තියෙන ක්‍රීම් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මම ඉන්ටර්නෙට් හොයලා බැලුවා. ISO 9001 තත්ත්ව සහතිකයක් තියෙනවා සහ ඒගොල්ලොන්ගේ තවත් ප්‍රොඩක්ට්ස් ඕන තරම් තියෙනවා. මේ සන්බ්ලොක් එක විතරක් නෙමෙයි තවත් වර්ගවල සන්බ්ලොක් තියෙනවා. නමුත් මම මේකට මාර කැමති. මොකද මගේ ඔන්ලයින් ෂොප් එකේ මම කලින් සෙල් කරා ඩුබායි වලින් ඉම්පෝර්ට් කරලා. ඒ ඉතුරු වෙලා තිබුණ එකක් තමයි මේ මට ගෙන්න ගත්තේ. මගේ ස්ටොක් එකේ තිබුණා. හැබැයි තාම අලුත් ස්ටොක් එක ගෙන්නුවේ නැහැ. ඉතින් මේක මිලදී ගත්ත කෙනෙක් තමයි මම විකුණුවට මේක ගාලා තිබුණේ නැහැ. හැබැයි මේක හොඳ නිසා තමයි ඒක විකුණන්න දැම්මේ. ඉතින් එතකොට මට ගාපු ගුඩ අය කිව්වා අක්කේ මාරම හොඳයි කියලා. ඉතින් මම සමය කෙනකම් බලාගෙන හිටියා. අනිවාර්යයෙන්ම එකක් මට ගෙන්නගෙන පාවිච්චි කරලා බලන්න. ඇත්තටම මේක මාර හොඳයි. ලංකාවෙත් ෂොප්ස් වල ඇති. මම හිතන්නේ සවීනා තිලකවර්ධන වලත් ඇති. මම දන්නේ නැහැ. ඉතින් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකම අරගෙන ගාලා බලන්න. මේක මේ ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මගේ channel එකේ කොහොම ප්‍රොමෝෂන් කරන්නේ නැහැ. මම පාවිච්චි කරලා හොඳ නම් විතරයි ඕනම දෙයක්. මගේ ප්‍රොඩක්ට් එකක් වුණත් මම රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් ඒක නිසා මේ සන්බ්ලොක් එක කොහේ හරි කඩේකින් ඔරිජිනල් එකක් අරගෙන පාවිච්චි කරන්න. මම කිව්වේ ඇත්තද නැද්ද කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ගාන අය කමෙන්ට් කරගෙන යන්න ඔගලන්ට කොහොමද කියලා. මේක ගාලා මොන හරි ස්කින් එකට ඔගලට අවුලක් වුණා නම් ඒකලුත් කමෙන්ට් කරන්න. අනිත් අයත් බලා ගන්න මොකද්ද මේකෙන් උනේ කියලා. හැබැයි මට නම් මාරම හොඳයි. මොකද මාරම හොඳයි කියන්නේ මගේ ස්කින් එකට නැත්තම් සන්ක්‍රීම් මම ජෝවිස් පවා ගාලා තියෙනවා. හරිම මූණ අද ගැවුවොත් හෙට වෙනකොට පිම්පල් එකක් ඇවිල්ලා මූණ ෆවුන්ඩේෂන් එකක් ගාලා වගේ හරිම අවලස්සනයි. නමුත් මේක මාරම හොඳයි. මම හිතනවා මම මේක දිගටම පාවිච්චි කරයි කියලා.
මිලිලීටර 180ක් තියෙනවා. මම මේ සමයකටත් පාවිච්චි කරලා ඊළඟ සමයකටත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි ඕපන් කරලාට පස්සේ මාස 3යි තියාගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඒවට බලමු ඉතින් එහෙම වුණොත් ආයේ ලංකා එකක් ගෙන්න ගන්න ඕනේ මට පාවිච්චි කරන්න ඊළඟ පාර පාවිච්චි කරන්න. දැනට මේක මාරම හොඳයි මට සහ මේක දැනට ඇති. ඉතින් මේක පාවිච්චි කරන විදිය බැලුවොත් මම නම් පාවිච්චි කරන්නේ ෆේස් වොෂ් එකේ මූණ සෝදලා එළියට යන්න කලින් අප්ලයි කරලා හොඳට මූණ පිරිමැදලා එළියට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ මූණ ආයේ හෝදන එක. මේක තියාගෙන මම ගෙදර වැඩ කරගන්නේ නැහැ. ආයේ මට එළියට යන්නොත් ආයේ නැවත අලුතෙන් මූණ සෝදලා ආයේ අප්ලයි කරනවා. නැතුව තිබුණ සන්ක්‍රීම් එකට උඩින් ආයෙත් මම අප්ලයි කරගන්නේ නැහැ. මොකද මම ගොඩ වෙලාවක එළිය රැඳෙන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා සන්ක්‍රීම් එක ගැන මම මේක හදිසියේ කරේ වීඩියෝ එක. මට මතක් වුණා මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඒකයි මම උගලන්ට වටී කියලා හිතලා සහ ඉතාලිය ගොඩක් අර සමයකට වටිනවා කියලා හිතනවා. මොකද මේ පාර සමයක වෙද්දි දැන් ඇවිල්ලා ඉවරන සමයක ඉතින් ගෙන්න ගන්න බැරි වුණා නේ. ඊළඟ පාර හොඳට කවුරුරි එන කෙනෙක් අතේ හරි ඔගලොන්ට ගෙන්නගෙන පාවිච්චි කරන්න මාරම හොඳයි. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න ඒක අනිවාර්යෙන් ඔගලන්ට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් ලස්සන වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් අතට ගිහින් එන්න ඔගල හැමෝටම සුබ දවසක්, සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න.